සජිවයි තී කියලා කියනවා සත්පුංශක මහත්ය තව කට්ටිය හර්ස කියනවා හර්සලා හොඳයි කියනවා ඒ පක්ෂේ හැමතැනකම කවුද පොර කියලා දන්නේ නැහැ දැන් මේ සරත්පන්සේක මහත්තයා පක්ෂයේ මධ්‍යමකාරක සභාවෙන් සාකච්ඡාවකින් ඉවත් කළා තියෙන්නේ. කලණී ආසන සංවිධායක දොරෙන් ඉවත් කළා තියෙන්නේ. තාම අපේ කොමිටුව රැස් වෙලා නැහැ. පක්ෂයක් තුළ යම්කිසි විනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කවුරුණත් කමක් නැහැ. පක්ෂයේ වගකීම් තියෙන අය විශේෂයෙන්ම දැනගත යුතුයි. පක්ෂය තුළ තියෙන ප්‍රශ්න ගැටළු පක්ෂය තුළ සාකච්ඡා කළ විසඳ ගන්න. ඒවා ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන එක සුදුසුම නැහැ කියලා සඳහන් කළ යුතුයි. අපි එතනටම වැටෙන්නේ නැහැ. කෙනෙක් ප්‍රසිද්ධයේ මාධ්‍යයට කියලා යමක් කිව්වා කියලා අපි ප්‍රසිද්ධ ඇවිල්ලා මාධ්‍යයට එක කියන්න. අපි ඕනම කෙනෙක් ගැන විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා. මම හිතන්නේ ඔහු පක්ෂය තුල තියාගනී කියලා. අපි දන්න තරමට මේ වෙනකොට ඔහු පක්ෂේ සියලු නිලතල වලින් ඉවත් කළා. ඒ සියලු නිලතල නාලක ගොඩේ හෙවා මැතිතුමාට පවරන්න පක්ෂේ තීන්දුව කළා තියෙනවා කියන ආරංචිය තමයි අපිට තියෙන්නේ. ඒ වගේම තමයි සරත්පොන්සේක මහත්මයාගේ ආසන සංවිධායක ධූරියත් අහිමි වෙලා ඔහුට තියෙන දිස්ත්‍රික් නායකකමත් අහිමි වෙලා සමුගි ජන බලවේගයේ සියලු දේවල් වලින් ඔව්ව ඉවත් වෙන බව තව දවස් දෙක තුනකින් අපේ රටේ ජනතාවට දැනගන්න ලැබේවි. හැබැයි අපි දැක්ක දැන් මේ දවස්වල සජෙබේ පොඩ්ඩක් බය වෙලා ජනාධිපතිතුමත් එක්ක නැත්තම් මේ ආරාධනා පිළි අරගෙන එයි කියලා හිතෙන අයට තහංචි දානවා කියලා නම් අපිට තේරෙනවා. දැන් අපි දැක්ක කැලණියේ ආසනේ සරත්පොන්සේක මහත්තයෙන් ගලෝලා නාලකගොඩ හේම මහත්තයර දෙන්න හදනවා කියලා කතාවක් ඉදින් මේ අලුත් කතා හැදෙනවා. අපි දන්නේ ඉතින් නාලකගොඩ හේව කියන්නේ ගම්පහින් අවලංගු වෙච්ච කාසියක්. ඒ වගේ අයට කොහොම සලකයිද කියන ඉදිරි චන්දවලදී අපිට බලාගන්න පුළුවන්.